දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 20යි 24. ඉතින් එදා අපේ ගම පරිශ්‍රයේ දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය ෆස්ට් ඔඩිෂන් එක ආරම්භ වුණා. ආරම්භ වෙනකොට බොහොමයක් දෙනා හිටියා. ඉතින් මේ වෙනකොට දක්ෂතාවයෙන් පිරිපුන් පංච කල්යාණියන් හෙබි වගේම කඩවසම්ම කුමාරවරු සහ කුමාරියන් කීප දෙනාව තෝරගෙන හමාරයි. ඉතින් අවසන් වේදිකාවට නගින කීප දෙනාව තෝරගන්න අද අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් දියවන අවුරුදු කුමරා සහ කුමරිය විදිහට කිරුළු ලබන්නට අවසන් 20 දෙනා අතරට තේරෙන කීප දෙනා තෝරගන්න තමයි View TV අපි අද මේ පරිශ්‍රයට ඇවිත් ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක රැඳිලා ඉන්න දියවන අවුරුදු කුමරා සහ කුමරිය සෙකන්ඩ් ඔඩිෂන් එකත් එක්ක එකතු වෙලා. දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 20යි 24. ඉතින් සුනිකා සංවිධානය කළා තියෙන ලංකාවේ තියෙන හොඳම ඉවෙන්ට් එකක් කිව්වොත් මම හරියටම හරි. ඉතින් අද දවසේ ලොකු වැඩක් වෙනවා මෙතන. අපි අද දවස ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. නිලෝකා කොඩිකාර මහත්මිය සුපුරුදු විදිහටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අද දවස ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අද දවස අපි අවුරුදු කුමරන්ට විශේෂ දවසක් වෙනවා. මොකද විශේෂ දවසක් වෙන කියන්නේ අපිට ටිකක් දුක දවසක්. මොකද මෙච්චර කල් අපිත් එක්ක හැමෝම රැඳිලා හිටියේ. ඉතින් අපි මෙච්චර කල් රිහර්සල් කරා මේ අවුරුදු කුමර කුමරියන්ට කරලා. ඒකෙන් අපිට හිටියන්නේ ගොඩක්, يعني අපි ආවා 800 ගානක් ඔක්කොම. ඒකෙන් අපි තෝරගත්තා 25ක් දෙන්න. ඉතින් අපිට ඒ 25නොත් අපි තෝරගෙන දැන් ඒ අන්තිම 20 තමයි අපි අද තෝරගන්නේ. ඒ අන්තිම 20 තෝරගන්න එක ටිකක් බාර දුර කටයුත්තක් කළා. ගෑට් දැස් අපිට උදව් කරනවා. ඒත් එක්කම අසංගිරි සිල්වා අපිට උදව් කරනවා. ඉතින් හැමෝගෙම අපිට සහයෝගී මැද්දේ හොඳම 20 තමයි අපි අද තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ 20 තමයි ඉදිරියට යන්නේ දියවන්නා අවුරුදු කුමර සහ කුමරිය 2024 තරඟේ. ඒ කියන්නේ අවසන් වේදිකාවට ගොඩ වෙන කීප දෙනා තමයි අද දවසේ අපි තෝරගන්නේ. අනිවාර්යයෙන්ම. මොකද ඒ 20 අපි තෝරගෙන මං තැන ඉවරයි මේ වෙනකොට. ඔක්කොම ලස්සනයි. තෝරගන්න අයින් කරන්න කෙනෙක් නෑ. ඇත්තටම හරිම දුකයි. දැක්කම අපිට මේ අමාරු, يعني මේ හරිම අමාරු කාර්යයක් වුණා. මං හිතන්නේ මම නම් තේරුවේ නෑ. මම ඒකට පොඩ්ඩක්වත් සහභාගී වුණේ නෑ. මොකද මට තුමුණට බෑ. මට ඔක්කොම කැටි ලස්සනයි. ඉතින් අසංග ඒ බාර දුර කටයුත්ත කරගෙන යනවා. දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 20යි 24. ෆස්ට් ඔඩිෂන් එකේ ඉඳම මේ වෙනකල්ම අත්වල් බැඳගෙන ඉන්නවා මේ ඉවෙන්ට් එකත් එක්ක. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි, ගොඩක් බාර දූරි කාර්යයක් වුණත් අද දවසේ ගොඩක් සතුටින් කරනවා මම දැක්කා. ඉතින් ගැච්චියක් අද දවස ගැන අපි කතා කරමු. ඔව්, ඇත්තටම අද අපි දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය ලාස්ට්ම ඔඩිෂන් එක කළේ. ඒ කියන්නේ අන්තිම 16 තෝරන්න තමයි ආවේ. අන්තිමට ඇත්තම කියනවා නම් අපි යුවතියන් සහ මේ තරුණයන් ඉතාමත් සුන්දර සහ ඔවුන් හොඳින් රැක බලාගත්තා. ඒ නිසා අපි අන්තිමට තීරණය කළා 20ක් තෝරනවා කියලා. ඉතින් ඒ නිසා අපි දැන් 20ක් තෝරගත්තා. ඉතින් ඇත්තටම මම ලොකු සතුටක් තියෙනවා. මොකද ඒ ඇවිල්ලා ඉන්න සියලුම දෙනා හරි සන්තෝෂයෙන් මේකට ඉදිරිපත් වුණා. දැන් අයින් වෙච්ච අය කියලා තේම ලොකු කවුලක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා හොඳ කෙනෙක් තෝරගන්න chance එකක් ලැබෙයි කියලා අද දවසේ අපි තෝරගත්තා. ඔව්, 20ක් තෝරන්න හිතුවේ නැහැ. 16ක් තමයි තෝරන්න හිතුවේ. නමුත් ඒ තරම් බාර දූරේ කාර්යයක්. ඔව්, ඇත්තටම මේ ගෑනු ළමයි ටිකන ඔක්කොම ලස්සන හින්දා මම හිතුවා ඇවිල්ලාද 22ක්ද කොහෙද ඉන්නවා. නමුත් එතනින් දෙන්නෙක් තමයි අයින් කරන්න ඕනේ. මට පුළුවන් මේ දෙන්නවත් දානෝ. නමුත් ඉතින් ඕනම ෂෝ එකක තියෙනවා නේ විදියක්. ඒ නිසා මේ 20කට අපි සීමා කරගත්තා. ඉතින් මේ මං හිතන්නේ හැම මේ දැන් ඉන්න දරුවන්ට ලොකු chance එකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට අවස්ථා තියෙනවා. මේ වගේ අවස්ථා ඔස්සේ ඒගොල්ලන්ට ලොකු තැනකට යන්න පුළුවන්. මං අන්න එහෙම හිතලා තමයි මේ 20ක් අපි ගමු කියලා අපි කට්ටිය කතා වුණේ. ඉතින් හැමෝම මේකට ඇග්‍රි වෙච්ච හින්දා මං හිතන්නේ වෙන කොහෙවත් නැහැ. 20 දෙනෙක් කිසිම තරඟයක ඉතින් එකම තරඟය වෙනවා. 20 දෙනෙක් පාටිසිපේට් කරන එක පැත්තෙන් ඔක්කොම 40ක්. මේ ඉතින් සතුටුයි ඒකට.
මහජන සේවාවන් සපේන ලංකාවේ ක්‍රියාත්මක සියලුම රාජ්‍ය ආයතනයන්හි ව්‍යුහය එහි ස්වභාවය එහි ඉතිහාසය නව අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතා සේවාවන් වැඩි වැඩියෙන් සපයමින් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද අදාළ සංවර්ධන ඉලක්කයන් ලබා ගන්නේ කොහොමද මේ සියලුම ආයතන බලධාරීන් ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම් රා සේ බී ජනතා ඔබ වෙනුවෙන්මයි අවුරුදු කුමරා සහ කුමරිය 2024 ෆස්ට් ඔඩිෂන් එකේ ඉඳන් මේ වෙනකම්ම දියවන්න අවුරුදු ඉවෙන්ට් එකත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා නර්තන ආචාර්යවරයෙක් විදිහට අසංගත සිල්වා මහතා. ඉතින් අද දවස ගැන කතා කරොත් අද දවසේ මොනවද වෙන්නේ? අද දියවන්න අවුරුදු කුමරා සහ කුමරිය අවසන් වටේට තේරෙන කිහිප දෙනාගේ දක්ෂතාවය බලනවාද කොහොමද අද? අද දවස මොකද වෙන්නේ? ඇත්තටම අද දවස ගැන කතා කරොත් මෙතනින් ඉන්නවා 50කට අධික පිරිසක් ඉන්නවා. ඉතින් අතරින් අමාරු රාජකාරියක් හිතේ දවන්න බෑ. නමුත් මේක තරඟයක්. තරඟයේ තුලදී අපිට තීරණ ගන්න වෙනවා. ඉතින් අපි මේ සංවිධායක මණ්ඩලයේ විදිහට පුළුවන් තරම් බැලුවේ මේගොල්ලන්ගේ මුලින්ම බලන්නේ අවුරුදු කුමර කුමරියගේ කුමරා කුමරිය දෙගොල්ලන්ගේම ලස්සන බලනවා. ලස්සන ඒගොල්ලන්ගේ ඒ කියන බියුටි එක පැත්තෙන් තියෙන හැමදේම බලන ඒ වගේ එකක්. ඒගොල්ලෝ මේකට කොයි තරම් වෙන කැපවීමක් කරනවා. දවස් තුනක් තමයි මුලත වැඩ කරා. ඉතින් ওই දේවල් එක්ක අවසාන 20ක් තෝරගන්නවා මම දැනුවත්. ඉතින් මේ 20ව තමයි අපි ඉස්සරහට ගන්න යන්නේ. ඉතින් ගොඩාක් අය ලස්සන වෙනවා. ඉතින් මගේ රාජකාරිය කියලා කියන්නේ නර්තන අධ්‍යක්ෂකවරයා සහ මේන් කෝඩිනේටර් විදිහට මම මේක පුරාවටම වැඩ කරනවා. ඉතින් ෆයිනල් එකත් තමයි ළඟ ළඟ වෙනවා. ඉතින් ඔව තමයි ඉතින් විස්තර. ඉතින් අද දවසේ දක්ෂතාවය මත ඔබ නර්තන පුහුණු වීම බොහෝමයක් අවස්ථාවලදී සහභාගී වෙලා දෙන මම දැක්කා. ඉතින් එතකොට මෙයාලගේ සම්පූර්ණ නර්තන හැකියාවත් එක්ක මේ හැමදේමත් එක්කනේ බලන්නේ අද දවසේ. නර්තන හැකියාව ඒගොල්ලන්ගේ එක ටැලන්ට් එකක්නේ. ඊට අමතරව ඒගොල්ලන් ටැලන්ට්ස් කියනවානේ ප්‍රධානම දේ තමයි මේගොල්ලන්ගේ අනිවාර්යම ඕන මේකේ මේ දවස්වල ඉදින් අවුරුදු කුමාරියක් වම කොණ්ඩේ දිගයිද පැහැපත්ද උසයි දෝවගේ දෙවල් නිවලු. ඉතින් දැන් ඊට වැඩිය එහාට ගිහිලා තියෙන මේ දැන් ඉන්නේ අපි 2024 නේ. එතකොට ඉතින් ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ ඔය ඔක්කොටම අපි මිනිස්සුෙක් විදියට සමහරලාට බී ටයිම් වෙලාවට වැඩ කරන්න ඉබේ මොනවා කරන්නත් අපි මිනිස්සුෙක් විදියට ඕවත් එකතු වෙන්න ඕනේ. දැන් නම් ඉස්සරහට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒක විස්තර කරන්න අමාරුයි. මං ගුරුවරයෙක් විදියට මං ඉතින් සමහර දේවල් ගොඩක් වෙලාවට දකිනවා. මිනිස්සුෙක් වුණාම ඇත්තටම තව කෙනෙක්ට ගෞරව කරනවා. මං වාට ගෞරව කරුත් තමයි මට ඇත්තටම පෙරලා ගෞරවයක්. ඉතින් ඒවත් මේ කුමරිය තරඟාවලියේ පුරාවන ඕනම තරඟේ මං හිටියොත් නම් මං බලන දේවල් තමයි. ඉතින් ඒවා මිනිස්සෙක් විදියට අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේවල්. මොටිවේෂන් කියන්නේ අපි සමහර දේවල් තියෙනවනේ. මේ සමහර මේ ළමයි සමහර අපිට වැඩි ගොඩක් බාල ළමයි ඉන්නවා. ඉතින් දරුවන්ට අපේ තියෙන අත්දැකීම් ෂෙයා කරගන්න එක තමයි අපි ගුරුවරු විදියට කළ යුත්තේ. ඉතින් ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතයට යන්න සුබපතනවා මේකත් එක්ක. ඉතින් සම්ප්‍රදාය නොබ්බට යමින් හොඳම කෙනාව අද දවසේ තෝරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි සුබ පතනවා. ඕකේ, thank you so much beauty tv ඔයගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි. දියවන්න අවුරුදු කුමරා සහ කුමරිය 2024 මේකේ පටන් ගැන්මේ ඉඳන් අවසානයේ වෙන කමගායචයක්කට මම දැන් ගොඩක් මහන්සියලා අද දවස ගැන ගොඩක් දේවල් හොයලා බලලා අවුරුදු කුමරා සහ කුමරේ තේරීමට බොහොමයක් මහන්සි වෙනවා. දිලින්දා, ඉතින් අද දවස ගැන අපි කතා කරමු. ඉතින් අද දවස ගැන කතා කරොත් දියවන්න අවුරුදු කුමරා සහ කුමරිය මේ ප්‍රථම වතාවට තමයි පවත්වන්නේ අපේ සෝනි අයියයි, ලෙස්ලි අයියයි, නිලුකා කොඩිගාරියක්කයි ඒ කට්ටිය තමයි පවත්වන්නේ. ඉතින් විශ්ෂය අද ගොඩක් අමාරුයි. මොකද ලස්සන ගැහැණු ළමයි සහ ලස්සනම පිරිමි ළමයි ගොඩක් හිටියා. කුමරේ සම්බන්ධ ඒ තරඟ වලින් තමයි මම ආවේ. මම
කියන්නේ ඉතින් මේ ඉන්න ඒ නංගිල මල්ල කොඩම කියන්නේ තියෙන්නේ කලා ශේෂ්ඨට එන්න පළමු පියවර තමයි අවුරුදු කුමාරසා කුමරිය ඒක තමයි හොඳම පියවර ඉතින් මම විශ්වාස කරනවා අපේ නංගිල මල්ල ලස්සන වැඩි කරයි කියලා අවසාන තරඟ වටේ දක්වාම අපේ කට්ටියට අපේ සුනිත් අයියලට හොඳ සපෝට් එකක් දෙයි කියලා මම විශ්වාස කරනවා එක්ක සංවිධානය කරන ප්‍රවීණ රූපලාවන්‍ය චිත්‍රයකගේ සංයෝගයෙන් දියවන්න අවුරුදු කුමරා සහ කුමරිය 2024 අවසන් තරඟකරුවන් කීප දෙනා තෝරා ගැනීම අද දින සාර්ථකව නිම වෙලා තියෙනවා. ඉතින් අද දවසේ ඉදිරි අවසන් රටේ සඳහා වේදිකාවට නගින්න සූදානමින් ඉන්න කාව්‍ය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද දවස ගැන එයාගේ අදහස බෙදා ගන්න. කාව්‍ය, ඉතින් අපිත් එක්ක බෙදාගමු අද දවසේ සතුට. සතුටම ගොඩක් සතුටයි අද දවසේ. දෙකක් තියෙනවා. මොකද අපිත් එක්කම එකට පුරුදු පුහුණුවීම් කරපු අපේ සොහිරියන් අයින් වුණා. ඒ වගේම ඒගොල්ලන්ටත් අපේ මිස්ලා ගොඩක් චාන්සස් දීලා තියෙනවා. මේ ඒක තමයි දේවන අවුරුදු කුමරියකේ තියෙන ලොකුම දේ. මම දකින්නේ අයින් වෙන අය කියලා නෑ, ගොඩක් චාන්සස් දෙනවා. මාත් එක්ක අවසන් වටේ තේරුණු අනිත් අයටත් මම ගොඩක් සුබ පතනවා. දන්නම තැන නොදන්නම කතාව සිකුරාදා රාත්‍රියටට පවතින අධ්‍යාපන ක්‍රමය ගැන ඒ වගේම අධ්‍යාපනයේ වෙනස් විය යුතු ස්ථානයන් පිළිබඳ වගේම නවීකරණය කරන ලද ලොව පිළිගත් අධ්‍යාපන සම්ප්‍රදායන් පිළිබඳ අපි කතා කරන්න සූදානම්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිසු ඉදිරි කුමරා සහ කුමරිය 2024. ඉතින් ඔන්න අදහස් දක්වන්න අපිට තවත් යුවතියක් එකතු වෙලා ඉන්නවා. ඇය ගැන කියනවා නම් දෙරණ ටීවී නාලිකාවේ නිකිනි කුසුම් හරහා දැන් ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඔබටත් මේ වගේ අත්දැකීම් බොහොමයක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. අනිවාර්යෙන්ම ඔව්, මටත් දැන් මෙතනට ආවට පස්සේ මතක් වුණේ ඒ අත්දැකීම්. ගිය අවුරුද්දේ මේ මොහොත වෙනකොට මමත් නාලිකාවක අවසන් 12 දිනාට තේරිලා තරඟ වදිනවා. ඒ සුන්දර මතක තමයි මටත් අවදි වුණේ මෙතනට ආවට පස්සේ. අවසන් වේදිකාවක ඉන්නවා කියන්නේ ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද කී දෙනෙක් අතරින්ද අපි ඒ තැනට යන්නේ? ජය පෙරදුම දෙකම හිතේ තියාගෙන ගොඩක් අමාරුවෙන් ගොඩක් මහන්සියෙන් යන වේදිකාවක්. ඉතින් ඒ වගේම අපි දියවන අවුරුදු කුමරසා කුමරිය ගැන කතා කරමු. ඔව්, ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වේදිකාවක් හදලා දෙන එක ගැන. මොකද මේ ඉෂ්ට වෙන්නේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු. ඒ වගේම මෙතනට ආවට පස්සේ හරිම ලස්සන කඩවසම් කුමර කුමරිය ටිකක් හිටියා. මම දන්නේ කොහොමද අවසන් විස තෝරගත්තේ කියලා. ඒ තරමට ලස්සනයි, ඒ තරමට කඩවසම්, මේ වගේම හරිම දක්ෂයි. ඉතින් ඔබගේ අත්දැකීමත් එක්ක අපිත් එකතු වුණාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හොඳම කෙනා තෝරගනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව්, අනිවාර්යයෙන්ම හොඳම කෙනා තෝරගන්න. ස්තුති. බොහොම ස්තුති. අවුරුදු කුමරා සහ කුමරිය තරඟයේ අවුරුදු කුමරා වෙනුවෙන් කඩවසම් කුමාරයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඔන්න අවසන් තරඟයේ වෙනුවෙන් තේරිලා ඉන්නවා. ඉතින් අවසන් වේදිකාවේ තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න බලාපොරොත්තු ඉන්නා වගේම අද සතුට ගැන අපි පොඩ්ඩක් අදහස් බෙදාගමු. අද ඇත්තටම ගොඩක් සතුටු දවසක්. ලොකු තරංකාරීත්වයක් තිබිලා තමයි අන්තිම වටේට තේරුණේ. ඉතාමත් සතුටු දවසක්. හැබැයි ඒ වගේම පොඩි දුකකුත් තියෙනවා. එකට සහෝදරයෝ වගේ හිටපු අපේම යහළුවෝ ටිකක් අයින් වෙන්න ලැබුණේ ගැන පොඩි දුකකුත් තියෙනවා.
අවසන් වටේන් වේදිකාවට නගින්න බලාපොරොත්තු වෙනවා වගේම ජය පෙරදුම කියන දෙකම බලාපොරොත්තු වෙන්න වෙනවා අපිට. ඉතින් එදාට ඔබ ජය පෙරදුම දෙකම බාර ගන්න සූදානම්ද? අනිවාර්යයෙන්ම තරඟයකදී අනිවාර්යයෙන්ම ජය පෙරදුම දුම දෙකම තියෙනවා. ඉතින් දින්නත් නැතත් ඒක සතුටින් බාර ගන්නවා. කොහොමත් මගේ ලොකුම ආසාව තිබ්බේ අවසන් වටේ තනක වදින්න. ඉතින් ඒ හින හැබෑ වුණා. ඉතින් දින්නත් නැතත් දැන් ඉතින් ගොඩක් සතුටේ මටත් වඩා අම්මිට. දෙවන අවුරුදු කුමරා සහ කුමරිය තරඟයේ කඩවසම් අවුරුදු කුමරා වෙනුවෙන් තරඟයට ඉදිරිපත් වෙලා අවසන් වටේට තේරුණ තවත් තරුණෙක් මාතකයක තෙලා ඉන්නවා. ඉතින් අයුබෝවන්. අයුබෝවන්. ඉතින් අද දවසේ සතුට කොහොමද? වචනවලට පෙරලමු. ඇත්තටම සතුටේ ගොඩක් සතුටේ මේ කියන්නේ ලොකු තරඟකාරීත්වයකින් යුතු පිරිසක් අතරේ ජයග්‍රහණය කිරීම ඇත්තටම ලොකු සතුටක් තියෙන අවස්ථාවක්. ඔව්. ඉතින් ඔබ දියවන්න අවුරුදු කුමරා සහ කුමරි ඉවෙන්ට් එකට සහභාගී වෙන්න කලින් මීට පෙර අවුරුදු ඉවෙන්ට් වලට සහභාගී වෙලා තියෙනවද? මම සහභාගී වෙලා නැක්ස්ට් ඉවෙන්ට් එකට. ෆස්ට් ටයිම් තමයි අද මේ වගේ ජයග්‍රහණයක් ලැබුවේ. ඔව්.